පහුගිය කාලවල්වල මැතිවරණයකින් පස්සේ අපි දැක්කා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවන් රසක් වාර්තා වෙන. හැබැයි මේ ගමන ඒකට යම් කිසි මිනිසුන්ට ඒ වගේ තත්වයකට යොමු වෙන්න එපා කියන පණිවිඩය ආවා. ඒකත් එක්ක මිනිස් වේ වෙනසට හුරු වුණා. අතිඥ කරලක්වත් පත්තු කරන්නේ නැති තැනකට ඒක ගෙනාවා. ඒතල මේ පරිවර්තනයේ වෙනසක් තියෙනවා. එක දිගට ණයගත් රටක්නේ අපි. දැන් නව ජනාධිපතිතුමා බලයට පත් වුණාමත් ණයගත් අවස්ථා කිහිපයක් තිබ්බා. මේ ගැන සමාජ මාධ්‍ය පළවෙච්ච දේවල් දැක්කම අපිට තියෙන අර මිනිස්සු තාමත් අර පරණ විදිහටමද බලන්නේ මේ පවතින රජයේ ණය ගත්ත කිව්වහම ඒක ගැන පොදුවේ සමාජය තුළ යම් කිසි මේකක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක විශේෂිත කණ්ඩායමක් විසින් උලුප්පා දක්වනවා මේක හරි ගැටලුයි තවත් මේ කියන්නේ පරණ ක්‍රමයේමද මේ යන්නේ කියලා. ඒක ඒක නෙවෙයි. මේ ණය ලබා ගන්නේ අර කියන විනාශකාරී තත්වයකට හෝ එහෙම නැත්නම් අර කියන සුඛ විහරණය සඳහා නෙවෙයි. එහෙම නැත්නම් අත්නෝමතික පාලනයක් සඳහා නෙවෙයි. මේ යන්නේ මූලික අවශ්‍යතාවයන් ටික සපුරා ගනිමින් ඒක තුලින් ගොඩ යාමක් ණයක් ගන්නවා කියන එක ලොකු නරක කාරණාවක් නෙවෙයි. මොකද අපි තුන්වැනි ලෝකයේ රටවල් තුළ ණය ගැනීම කියන එක සාමාන්‍ය තත්ත්වයක්. හැබැයි ඒ ණය ගැනීම තුළ රටේ ආර්ථිකයේ සමාජ සංවර්ධනයට නොයවදා හෝ එහෙම නැත්නම් වැරදි ප්‍රතිපත්ති මත මේක ක්‍රියාත්මක කිරීම තුළ තමයි මේ කියන ගැටලුකාරී තත්ත්වයට අපි මුහුණ දුන්නේ.